ලකුණු 199කට ටෙස්ට් තරඟයක දැවි යනවා කියන්නේ ගොඩක් අවාසනාවන්ත සිද්ධියක්. මොකද ලකුණු 200 කඩේම කියන්නේ ප්‍රතිකාරයකට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් කඩේමක් නෙවෙයි. ඉතින් මේ කඩේම පෙනෙන මානෙට ඇවිත් නතර වෙනවා කියන්නේ මොනතරම් අවාසනාවන්තද? මේ අවාසනාවන්ත දක්ෂයන් අතරට අලුතින් එකතු වුණු ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 199කට දැවි ගියේ එහෙම ලකුණු 199ක නතර වුණු 12 වෙනි ක්‍රීඩකයා විදිහට. මුලින් මේ විදිහට 199කට දැවි යන්නේ පාකිස්තාන සුපිරි ප්‍රතිකරු මුඩස් නසාර්. නසාර 1984 ෆයිසලාබාත් වල ඉන්දියා කණ්ඩායමට එරෙහිව මේ විදිහට ලකුණු 199කට දැවි යන්නේ පන්දු 408කට මුහුණ දීලා 4:24ක් එල්ල කරලා. ඊට පස්සේ 1986 දී කාන්පූර් වලදී මොහමඩ් අසාරුදීන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 199කට දැවි යනවා. එදා අසුරුදීන් 4:16කුත් 1:06කුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලබා ගන්න සමත් වෙනවා. මැතිව් එලියට 1997 දී එංගලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 353ක දී 4:26කුත් 6:02කුත් ලබාගෙන මේ විදිහට ලකුණු 199කට දැවි යනවා. ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරියත් 1997 දී ඉන්දියා කණ්ඩායමට එරෙහිව පන්දු 226කට විතරක් මුහුණ දීලා 4:22කුත් 6:02කුත් එක්ක සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාපිටියේ මේ විදිහට ලකුණු 199කට දැවි ගිහින් තියෙනවා. ස්ටිවෝ කොදෙව් කණ්ඩායමට එරෙහිව 1999 දීත්, යුනිස් කාන් ඉන්දියා කණ්ඩායමට එරෙහිව 2006 දීත් මේ විදිහට ලකුණු 199කට දැවි යන්න අවාසනාවන්ත වෙලා තියෙනවා. එංගලන්ත ක්‍රීඩකයන් බෙල් දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව 2008 දී මේ විදිහට ලකුණු 199කට දැවි ගිය තව ක්‍රීඩකයෙක් ස්ටීව් ස්මිත් කොදෙව් කණ්ඩායමට එරෙහිව 2015 දීත්, ලෝකේෂ් රාහුල් එංගලන්තයට එරෙහිව 2016 දීත් මේ විදිහට දැවි යනවා. ඊට පස්සේ ඩීන් එල්ගා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව 2017 දී, දකුණු අප්‍රිකා ක්‍රීඩක ෆෆ් ඩුප්ලෙසි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 2020 දීත් මේ විදිහට ලකුණු 199කට දැවි යන තරම් අවාසනාවන්ත වෙනවා. ඊට පස්සේ තමයි මැතිව්ස් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චිතගොන්නල මේ විදිහට පන්දු 397ක් පිටියේ ඉඳලා 4:19කුත් 1:06කුත් එල්ල කරලා ලකුණු 199කට දැවි යන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතේ cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.